දැන් අපි අපේ responsive web development පාඨමාලාවේ අන්තිමම හරියට තමයි ඇවිල්ලා ඉන්නේ. මේ තමයි අන්තිමම කොටස. මේ පාඩමෙන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ responsive web development කියන එක කරනකොට. ඒ කියන්නේ ඕනෑම උපාංගයකට සරිලන විදිහට web අඩවියක් design කරනකොට develop කරනකොට පිළිපැදිය යුතු විශේෂ උපදෙස් එවැගේම කළ යුතු දේවල් නොකළ යුතු දේවල් සහ විශේෂයෙන්ම කාලය සහ දැනුම ඵලදායි විදියට යොදා ගන්න පුළුවන් වෙන්න අපිට උපකාරී වෙන දේවල් ගැන සාකච්ඡා කරන්න. මම හැම පාඩමකම වගේ කියපු දෙයක් තමයි මේ අර සිරිපාද කන්දේ කතාව. ඒ කියන්නේ මූලික සිද්ධාන්ත වල ඉඳලම ඉගෙන ගන්න. ඒ මූලික සිද්ධාන්ත හරියට ඉගෙන ගත්තයින් පස්සේ මූලික සංකල්ප හරියට ඉගෙන ගත්තයින් පස්සේ අත්තිවාර මොහොතට වැටුණයින් පස්සේ ඊට පස්සේ ෆ්‍රේම්වර්ක්ස් වගේ කෙටි ක්‍රම පාවිච්චි කරන්න කියන එක. එතකොට ෆ්‍රේම්වර්ක්ස් වගේ කෙටි ක්‍රම පළවෙනි අවස්ථාවේදීම පාවිච්චි කරනවා නම් ඒ කියන්නේ සිද්ධාන්ත නොදැන පළවෙනි අවස්ථාවේම පාවිච්චි කරනවා නම් ඒ වගේ කෙනෙක්ට වෙන්න පුළුවන් දේවල් ගැන මං කලින් පාඩම් වලදී කියලා දීලා තියෙනවා. ඒ නිසා මේ පාඩමේදී මං ඒ ගැන වැඩිදුරටත් සඳහන් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ වගේම බූට්ස්ට්‍රැප් පාඩමේදී මම විශේෂයෙන්ම මතක් කරා බූට්ස්ට්‍රැප් කොම්පෝනන්ට්ස් වේවා යුටිලිටීස් වේවා ගත්තට කමක් නැහැ. නමුත් ඒවා අපේ වෙබ් අඩවියට ඇතුළත් කිරීමේදී අපේ ඩිසයින් එකට අනුව අපේ තීම් එකට අනුව අපේම වෙබ්සයිට් එකට අපේම වෙබ් අඩවියට අනන්‍යතාවයක් ගොඩනැගෙන විදියට ඒවා කස්ටමයිස් කරන්න කියලා. ඉතින් ඒ bootstrap components utilities කස්ටමයිස් කිරීම ගැන වැඩි අවධානයක් යොමු කරන්න. මේ bootstrap components සහ utilities පාවිච්චි කරනවා නම් ඒවා කස්ටමයිස් කරලා ඒවා CSS එහෙම එකලා ලස්සන්ට design එක අරගන්න වග බලා ගන්න ඕන. ඒ වගේම තමයි මේ වෙබ් අඩවියක් නිර්මාණය කරනකොට විශේෂයෙන්ම මේ responsive වෙබ් අඩවියක් නිර්මාණය කරනකොට ඕගොල්ලෝගේ ඒ projects වලට ඕගොල්ලෝ to do list එකක් නැත්නම් checklist එකක් හදාගන්න වෙබ් අඩවිය නිර්මාණය කරන්න කලින් design එක බලලා A to Z checklist එකක් හදන්න පුංචිම පුංචි element එකේ කියන්නේ අපි හිතමු favicon එක කියලා. favicon එක කියන්නේ web browser එකක් ඇරුනම ඒ web browser එකේ අර ටැබ් එකේ අපේ වෙබ් අඩවියේ පෙන්වන අයිකන් එක. ඒක චූටිම දෙයක්. අන්න එතන ඉඳලා ලොකුම දේ දක්වා තියෙන හැම එකක්ම හැම කළ යුතු දෙයක්ම ලැයිස්තුගත කරන්න. එතකොට ඕගොල්ලන්ට වරදින්නේ නැහැ. විශේෂයෙන්ම දැන් responsive web development සම්බන්ධ මේ projects කරනකොට අපිට මේ වෙබ් පිටු කිහිපයක් ගැන අවධානය යොමු කරන්න ඕන. අපි හිතමු උදාහරණයක් විදියට වෙබ් අඩවියක් තියෙනවා. ඒකේ තියෙනවා වෙබ් පිටු තුනක්. ඒ තමයි හෝම් පේජ් එක, about us page එක සහ contact us page එක. එතකොට වෙන කෙනෙක් පිටින් බැලුවම එයාට පේන්නේ මෙතන වෙබ් පිටු තුනයි. home, about us, contact us. හැබැයි developer කෙනෙක්ට එතන වෙබ් පිටු 9ක් පේන්න ඕන. ඒ කොහොමද? හෝම් පේජ් එකේ desktop version එක, හෝම් පේජ් එකේ tab version එක, හෝම් පේජ් එකේ mobile version එක. About us page එකේ desktop version එක, about us page එකේ tab version එක, about us page එකේ mobile version එක. ඒ වගේම contact us page එකේ tab version එක, contact us page එකේ desktop version එක, contact us page එකේ mobile version එක. එතකොට මේ විදියට AA task එකත් sub task වලට කඩ කඩ ලැයිස්තුගත කරන්න. එතකොට AA task එක ඉවර කරනකොට ඕගොල්ලන්ට පුළුවන් ඒක mark කරගන්න. ඒ task එක කරා කියලා. එතකොට ඕගොල්ලන්ට මේ task අමතක වෙන්නේ නැහැ. මේ responsive වැඩ කටයුතුත් අමතක වෙන්නේ නැහැ. ඕගොල්ලන්ට පුළුවන් ඒක note පොතක ලියා ගන්න, නැත්නම් අන්තර්ජාලයේ නම් Google Doc එකක් භාවිතා කරන්න පුළුවන්, නැත්නම් spreadsheet එකක් භාවිතා කරන්න පුළුවන් Google එකේ, නැත්නම් අසාන එතකොට ට්‍රෙලෝ වගේ පරිසරයන් නිර්මාණය වෙලා තියෙනවා අන්තර්ජාලයේ. ඔයගොල්ලන්ට ඒ සොෆ්ට්වෙයා භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේ වගේ ගොඩක් විකල්ප ඔයගොල්ලන්ට තියෙනවා. ඒ වගේම තමයි වෙබ් අඩවියක් නිර්මාණය කරයින් පස්සේ මේක රෙස්පොන්සිව් කරයින් පස්සේ QA එකක් කරන්න ඕන. ඒක සේවාදායකයාට ලබා දෙන්න කලින්. ඒ කියන්නේ quality assurance එකක්. මොකද හැම එකක්ම ඒ කියන්නේ සජීවීව දැන් අපි ඉන්ස්පෙක්ට් එලිමන්ට් වලින් අපි මේක පරීක්ෂා කරලා බලනවා තමයි. නමුත් අපි ඉන්ස්පෙක්ට් එලිමන්ට් වලින් පරිබාහිරව අපි ඊට පුළුවන් නම් ජංගම දුරකථනයක් හොයා ගන්න, ටැබ් එකක් හොයා ගන්න, ඕගොල්ලොන්ට
සජීවී අත්දැකීම ලබා ගන්න පුළුවන් විවිධ උපාංග හොයාගෙන ඒව උස අතට හරස් අතට තියලා බලලා ඒ සජීවී අත්දැකීම අරගන්න මොකද අපි පරිගණක තිරයේ ඉඳන් නිර්මාණය කරනවට වඩා වැඩි දෙයක් සහ වැඩි නොදකින දේවල් අපිට මේ උපාංගාරා දැක ගන්න පුළුවන් සමහර විට පරිගණක තිරයේ ඕගොල්ලෝන්ගේ මේ කලර්ස් පාටවල් සමහර විට ඒ ආලෝකයේ බ්‍රයිට්නස් එක අඩුකම නිසා ඔරිජිනල් පාට ඕගොල්ලොන්ට නොපෙනෙනවා වෙන්න පුළුවන්. ඕගොල්ලෝ සමහර විට ඕගොල්ලොන්ගේ ඇහැට හුරු ප්‍රිය උපදවන කහ පාටක් දාන්න පුළුවන් වෙබ් අඩවියට. නමුත් ඒක ජංගම දුරකථනයකින් බැලුවම දැන් ජංගම දුරකථනවල බ්‍රයිට්නස් එක වැඩි. එතකොට ජංගම දුරකථනයකින් බැලුවම ඕගොල්ලොන්ට පේන්නේ ඔරිජිනල් පාටම. එතකොට ඔරිජිනල් පාට සමහර විට ඇහැ කඩාගෙන යන කහ පාටක් තියෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ මේ කිව්වේ ප්‍රොසෙස් එක ගැන ගොඩාක් ඕගොල්ලොන්ට මේ හිතන්න ඕන ඒක හරියට බලන්න ඕන. ඊළඟට බූට්ස්ට්‍රැප් පාඩම කියා දෙන අතරතුර මම කිව්වා මේ ෆෝල්ඩර් ස්ට්‍රක්චර් එක සහ ෆයිල් නේම්ස් හරියට නිර්මාණය කරලා ඒ කියන්නේ පිළිවෙලක් කරලා තිබීමේ වැදගත්කම ගැන. එතකොට ඔය තමන් නැති අවස්ථාවකදී වුණත් වෙන ඩිවලොපර් කෙනෙක්ට වෙන ඒ කියන්නේ තමන්ගේ කණ්ඩායමේ ඉන්න කෙනෙක්ට ලේසියෙන් පහසුවෙන් මේවා පරිශීලනය කරන්න පුළුවන් කෙටි කාලයක් ඇතුළත මේවා හොයාගෙන ඒවැය වැඩ කටයුතු කරන්න පුළුවන්. ඒ වගේම ඩොකියුමන්ටේෂන් එකක් අනිවාර්යෙන් නිර්මාණය කරන්න ඒ ප්‍රොජෙක්ට් කරද්දි. එතකොට ඒකත් තමන්ගේ කණ්ඩායමේ අනිත් අයට පහසුවක් වෙයි, අනිත් අය නැත තමන්ට පහසුවක් වෙයි. ඒ කියන්නේ ප්‍රොජෙක්ට් එක ආරම්භ කිරීමේ ඉඳලම ඩොකියුමන්ටේෂන් එක ඒ ටාස්ක් ඒ ප්ලගින්ස් විජට් ෆයිල්ස් ඒවා ක්‍රියේට් කරනකොට ඩොකියුමන්ටේෂන් එකත් ඒ එක්කම හදාගෙන යන්න. මොකද සමහරු ඉන්නවා ඒගොල්ලෝ කරන්නේ ඩොකියුමන්ටේෂන් එක දාන්නේ මුළු ප්‍රොජෙක්ට් එකම ඉවරුණාට පස්සේ. එතකොට ඒගොල්ලොන්ට මතක නැහැ මොනවද තමන්ගේ ප්‍රොජෙක්ට් එක පුරාවට කරේ කියලා. එතකොට ඩොකියුමන්ටේෂන් එක හදද්දි ඒගොල්ලොන්ට සමහරක් දේවල් අන්තර්ගත කරන්න අමතක වෙන්න පුළුවන්. ඒ නිසා ඕගොල්ලෝ පුරුද්දක් විදියට ඩොකියුමන්ටේෂන් එකක් හදන්නේ හදද්දි ඒ කියන්නේ ආරම්භයේ ඉඳන්ම ඒකත් මේන්ටේන් කරගෙන යන්න එතකොට පහසුයි. විශේෂයෙන්ම මේ රෙස්පොන්සිව් වෙබ් ඩෙවලොප්මන්ට් ගැන කතා කරද්දි ඕගොල්ලෝ තමන්ගේ වෙබ් අඩවිය මොන මොන ඩිවයිසස් වලට රෙස්පොන්සිව් විදියටද මොන මොන රේන්ජර්ස් වලට ඒ කියන්නේ මොන මොන පළලවල් හෝ ඒ පරාසයන් වලට සරිලන විදියටද නිර්මාණය කරලා තියෙන්නේ මොන මොනවද ඒවැ පික්සල් අගයන් ඒ හැම එකක්ම වාර්තාගත වෙන්න ඕන. ඊළඟට දැන් ලෝකයේ එක 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 බ්‍රෑන්ඩ්ස් තියෙනවා, එක 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 වර්ෂන්ස් ජාති තියෙනවා මේ ජංගම දුරකථන සහ ටැබ්. එතකොට ප්‍රශ්නයක් එනවා අපි මේ හැම ටැබ් එකකටම හැම ජංගම දුරකථනයකටම මේ රෙස්පොන්සිව් කරන්න ඕනද එකින් එක බලබල කියලා. එහෙම කරන්න පුළුවන් නම් හොඳයි. නමුත් එහෙම කරන්න තරම් අපි රොබෝලා නෙමෙයි. ඒ වගේම අපිට තියෙන බොහෝම මේ පුංචි කාලයක් ඇතුළත අපිට ලොකු වැඩ කොටසක් කරන්න ඕන. ඒ නිසා අපි අධ්‍යයනයක් කරන්න ඕන මුලින්ම ලෝකයේ වැඩිම පිරිසක් භාවිතා කරන බ්‍රෑන්ඩ් සහ ඒ ජාති මොනවද උපාංග කියලා. එවගේම අපි බලන්න ඕන වැඩිම පිරිසක් මොන මොන පරාසයන් මොන මොන පළලවල් වලින් යුක්තවද පාවිච්චි කරන්න කියලා. එහෙම අධ්‍යයනයක් කළා එක ඒ කියන්නේ එක පළලක් හදාගන්න. එතකොට ආසන්න වශයෙන් මේ පළල යටතේ එන iPhone වේවා Samsung වේවා Nokia වේවා ඒවට මේක රෙස්පොන්සිව් කියලා එහෙම ඕගොල්ලෝ සීමාවක් පනවා ගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදියට මම පුරුදු වෙලා ඉන්නේ වෙබ් අඩවියක් රෙස්පොන්සිව් කරනකොට පික්සල් බිංදුවේ ඉඳලා පික්සල් 992 වෙනකන් මම අරගන්නවා. ඒ කියන්නේ උස අතට තියෙන සියලුම ජංගම දුරකථන අයිති වෙනවා. ඒ වගේම උස අතට තියෙන ටැබ් අයිති වෙනවා. එතකොට ඒකෙන් අර එක ගලෙන් කුරුල්ල දෙන්නෙක් මරනවා වගේ ටැබ් සහ ජංගම දුරකථන උපාංග වර්ග දෙකම අයිති වෙනවා. එතකොට දැන් අපි හිතමු මොබයිල් ෆෝන් වලට විතරක් නිර්මාණය කරනවා නම් රෙස්පොන්සිව් එක එතකොට දැන් 500 ගණන් වගේ තමයි යන්නේ පික්සල්. නමුත් ඕගොල්ලෝ ආසන්න වශයෙන් ඒ කියන්නේ අගයක් වටයලා අරගෙන 650ක් වගේ දාගන්න පුළුවන් පික්සල්. ඉතින් ඒ වගේ අර පොදු මිම්මක් තියාගන්න එහෙම පොදු මිම්මක් තියාගත්තා නම් ලේසි. ඊළඟට රෙස්පොන්සිව් වෙබ් ඩෙවලොප්මන්ට් කියන ශ්‍රේෂ්ඨය ගත්තම අපි ඒ කියන්නේ දැන් අපි මම මුලින්ම දෙවනි පාඩමේ ඒ කියන්නේ පළවෙනි පරිච්ඡේදයේ දෙවනි පාඩමේ මම කිව්වා UI developer කෙනෙක්ගේ සහ UI designer කෙනෙක්ගේ කාර්යභාරය. එතකොට මම කිව්වා UI developer කෙනෙක් සමහර විට UI designer කෙනෙක් විදියටත් වැඩ කරන්න පුළුවන් කියලා. එතකොට
දැන් අපි වෙබ් අඩවියක් නිර්මාණය කරනකොට අපි මුලින්ම ගහන්නේ ඩෙස්ක්ටොප් වර්ෂන් එක. එතකොට ඩෙස්ක්ටොප් වර්ෂන් එක නිර්මාණය කරද්දි ඩිසයින් කරද්දි අපි ඩෙස්ක්ටොප් වර්ෂන් එක ඩිසයින් කරන ගමන්ම අදහසක් නැත්නම් අපි ඔළුවේ තියාගන්න ඕන මේකේ මොබයිල් වර්ෂන් එකක් කොහොම වෙයිද කියලා. එතකොට අපිට ලේසි මොබයිල් වර්ෂන් එක ඩෙවලොප් කරද්දි නැත්නම් අපිට එක 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 ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. මොකද ප්‍රායෝගික නැති ඩිසයින්ස් දාන්න ගිහිල්ලා. ඒ වගේම අපි ඒ ඩිසයින්ස් කරද්දි UX පැත්ත, user experience පැත්තත් බලන්න ඕනේ. ඒ කියන්නේ usability පැත්ත, ඒක වෙනමම කතා කළ යුතු දෙයක්. ඊළඟට මේ වගේ නිර්මාණ කටයුතු, ඒ කියන්නේ ඩිසයිනින්ග් පැත්ත කරද්දි ෆෝන් වලට, ටැබ් වලට ඩිසයින් කරනවා නම් wen වශයෙන් ඕගොල්ලන්ට පුළුවන් අන්තර්ජාලයේ ඕනෑ තරම් මේ UI UX කරන කට්ටියට ප්ලැට්ෆෝම්ස් තියෙනවා. ඒ ප්ලැට්ෆෝම්ස් ඔස්සේ ඒවට ගිහිල්ලා ඕගොල්ලෝ වගේම UI UX කරන අය තම තමන්ගේ නිර්මාණ ඒවා වලට දාලා පුරවලා තියෙන ඒවා අධ්‍යයනය කරන්න පුළුවන්. ඒවා අධ්‍යයනය කළා ඕගොල්ලන්ටත් පුළුවන් ඒ වගේ අදහස් අරගෙන තමන්ගේ අනන්‍යතාවයක් ගොඩනගෙන විදියට තමන්ගේ විදියට ඒ නිර්මාණ කටයුතු කරන්න. එතකොට ඒ අතරින් මම දකින හොඳම ප්ලැට්ෆෝම් එකක් තමයි Behance කියන්නේ, Behance.net. ඒ වගේම ප්ලැට්ෆෝම් එකක් නොවුනත් ඕගොල්ලොන්ට තව වෙබ් අඩවියක් තියෙනවා මේ Google ලගේ. මෙන්න මේ වෙබ් ඇඩ්‍රස් එකට ගිහිල්ලා බලන්න Google Material Design. Google Material Design කියන්නේ Google ලගේ products වල, ඒ කියන්නේ නිර්මාණ කටයුතු කරද්දි, ඩිසයිනින් UI UX ඩිසයිනින් කටයුතු කරද්දි කොහොමද ඒගොල්ලෝ, ඒ කියන්නේ buttons, එතකොට ඒගොල්ලෝගේ හැඩතල, shapes, පාටවල්, එතකොට usability පැත්ත ගැන හිතලා තියෙන්නේ, කොහොමද ඒව පාවිච්චි කරලා තියෙන්නේ කියන එක ගැන A to Z සම්පූර්ණ documentation එකක් මේකේ තියෙනවා. ඒකේ තියෙනවා ඒගොල්ලෝ phone වලට, tab වලට හදද්දි මොන මොන දේවල්ද සලකා බලලා තියෙන්නේ, මොන මොන සීමා මායිම් වලද ඉන්නේ, කොහොමද පාටවල් මේ දේවල් පාවිච්චි කරන්න කියලා ඉතින් අධ්‍යයනයක් කරන්න ගොඩක් හොඳයි මේ Google Material Design එක. ඒ වගේම තව එකක් කියන්න ඕන, මේ තව Google Chrome වලට එහෙම දාගන්න පුළුවන් extension එකක් තියෙනවා හොඳ එකක්, Use Panda කියලා. මම ඒකත් දාලා පෙන්නන්නම්. මේ Use Panda කියලා ගැහුවම එනවා usepanda.com කියලා search results වල, නැත්නම් කෙලින්ම යන්නත් පුළුවන්. ඕගොල්ලන්ට පුළුවන් මේ Use Panda කියන එක, නැත්නම් මේ Panda කියන එක Chrome වල extension එකක් විදියට දාගන්න. හොඳයි, දැන් මේක වැටුණා. Chrome එකට add කරා කියලා extension එක. දැන් අපි බලමු මොකද්ද වෙන්නේ කියලා ඇත්තටම මේකේ. දැන් ඔන්න අපි මේ වෙබ් බ්‍රවුසරේ අරගෙන ඉන්නේ Chrome එකෙන්. ඔන්න දැන් මම අලුත් ටැබ් එකක් අරිනවා. ඕගොල්ලන්ට පේනවා ඇති මොකක් හෝ වෙනසක් වුණා. මේ තමයි Use Panda එකේ තියෙන වාස්. ඕගොල්ලෝ UX කරනවා නම්, UI කරනවා නම්, ඒ කියන්නේ user experience පැත්ත අධ්‍යයනය කරනවා නම්, ඉගෙන ගන්නවා නම්, කරනවා නම්, ඊට පස්සේ user interface design කරනවා නම් ඕගොල්ලොන්ට පුළුවන් මේ browser එකේට මේ Use Panda එක දාගන්න ඕගොල්ලන්ට ගොඩාක් ප්‍රයෝජනවත්. දැන් උදාහරණයක් විදියට අපි designer කෙනෙක් නම් අපි හැමතිස්සෙම මොකක් හරි platform එකකට, නැත්නම් web අඩවියකට ගිහිල්ලා එකින් එක අපිට අධ්‍යයනය කරන්න වෙනවා. නමුත් මේ Use Panda extension එකේ තියෙන වාසිය තමයි අපි Chrome එකේ tab එකක් අලුතෙන් අරිනකොට ඒගොල්ලෝ දැන් ගොඩාක් ලෝකයේ තියෙන මේ ඩිසයිනින් වලටම කප් ගහපු platforms හැම එකක්ම load කරනවා. ඒ හැම platform එකකම popular, ඒ කියන්නේ ගොඩාක් ප්‍රසිද්ධ හෝ latest, ඒ කියන්නේ අලුත්ම designs ප්‍රදර්ශනය කරනවා. එතකොට අපි ගොඩක් කලාවල් වලට වෙනම වෙබ්සයිට් වලට ගිහිල්ලා බලනවට වඩා මෙතනදි වෙන්නේ හැම වෙබ්සයිට් එකකම තියෙන ප්‍රසිද්ධ හෝ අලුත්ම ඩිසයින්ස් අපිට අර එකම තැනකින් එකම වහලක් යටින් බලා ගන්න පුළුවන්. ඒ වගේම හැමතිස්සෙම අපි මේ වෙබ් බ්‍රවුසරේ හරහා වැඩ කරනකොට මේ අලුත් ටැබ් එකක් අරින වාරයක් පාසා මේවා පේන නිසා අපිට නිකම්ම අර ඉබේම මේ ඩිසයින්ස් අපිට බැලෙනවා. එතකොට මෙතන මේ ෆිල්ටර්
කරගන්න පුළුවන්. දැන් මෙතන ගොඩාක් තියෙනවා මේ ඩිසයින්ස්, ඒ කියන්නේ බිහාන්ස් එකෙන් ඇවිල්ලා තියෙනවා, ඊළඟට අවෝඩ්ස්, ඊළඟට එතනින් ගියා CSS ඩිසයින් අවෝඩ්ස්. මේ ගොඩාක් මේ ඒ වෙබ්සයිට්ස් වලව තියෙන රිබල්. එතකොට අපිට ඕන නම් මේවා කස්ටමයිස් කරගන්න පුළුවන්. ඒ කියන්නේ මොන මොනවද මොන මොන ප්ලට්ෆෝම්ස් වලවද පෙන්වන්න ඕන කියලා. නැත්නම් අපිට සුවිශේෂී ප්ලට්ෆෝම්ස් දැන් අපිට විශේෂයෙන් එහෙම නැත්නම් අපිට සිලෙක්ට් කරලා බලන්න පුළුවන්. දැන් මෙතන අපි බිහාන් සිලෙක්ට් කරොත් මේ බිහාන්ස් එවුව තමයි එන්නේ. බිහාන්ස් වල ඩිසයින්ස් අවෝඩ්ස් කියන එක සිලෙක්ට් කරොත් අවෝඩ්ස් ප්ලට්ෆෝම් එකට ඇවිල්ලා තියෙන ඩිසයින්ස් එන්නේ. ඩිසයින්ස් වගේම අනිත් ඔය මේ වෙබ් රිලේටඩ් බ්ලොග්ස් වල තියෙන ආටිකල්ස් එමත් අපිට මේ බලන්න පුළුවන්කම තියෙනවා. දැන් මේ මීඩියම් වලින් ආපු ආටිකල්ස් අලුත් තෙව්වා. CSS ඩිසයින් අවෝඩ්ස් වලට ගියොත් එතකොට අපිට ඕනනම් මේකක් ඇතුළට ගිහිල්ලා බලන්න පුළුවන්. දැන් අපි ඉන්නේ CSS අවෝඩ්ස් කියන සෙක්ෂන් එකේ. අපි හිතමු මේ වෙබ්සයිට් එකේ ඩිසයින් එක බලන්න ඕන. අපිට මේක ක්ලික් කරන්න පුළුවන්. එතකොට මේ ඒ අදාළ ඒ ඩිසයින් එක තියෙන වෙබ්සයිට් එකට ඩයිරෙක්ට් වෙනවා මේ විදිහට. අපි අවෝඩ්ස් ගිහිල්ලා බලමුකෝ. අවෝඩ්ස් වල අපි හිතමු මේ වෙබ්සයිට් එක. එතකොට ඒකට ඩයිරෙක්ට් වුණා. එතකොට එතනින් බලන්න පුළුවන් ඒ වෙබ්සයිට් එකේ ඩිසයින් එක. සමහරක් මේ ඒ වේන ලයිව් එක තියෙනවා. එතකොට අපිට මේ ඩිසයින් එකට අමතරව ලයිව් එකත් බලන්න පුළුවන්. දැන් මේකෙන ස්ක්‍රීන් ෂොට්ස් තියෙන්නේ. තව එකක් බලමු අවසාන වතාවට. මේක මේ තියෙන්නේ ඒ වෙබ්සයිට් එකේ ඩිසයින්ස්. සමහරක් ඒවේ තියෙනවා ලයිව් එක. එතකොට අපිට මේ ඒ ලයිව් බටන් එක ක්ලික් කරාම ලයිව් වෙබ්සයිට් එකත් බලන්න පුළුවන්. ආ, ඒ කියන්නේ මේ ස්ක්‍රීන් ෂොට් එක උඩ ක්ලික් කරන්න ඕන. එතකොට ලයිව් එකට යනවා. මේකෙත් අපි ස්ක්‍රීන් ෂොට් එක උඩ ක්ලික් කරමු. මේකෙත් පුළුවන් මේ CSS ඩිසයින් අවෝඩ්ස් එකෙත්, ඒ කියන්නේ මේ ස්ක්‍රීන් ෂොට්ස් ලින්ක් කරලා තියෙන ලයිව් එකට, වෙනම ස්පෙසිෆික් බටන්ස් දාලා නැහැ. එතකොට අපි දැන් යූස් පැන්ඩ එකෙන් වෙබ්සයිට්ස් තුනක් අපි ලෝඩ් කරා, ඒ කියන්නේ CSS අවෝඩ්ස් හරහා. එතකොට මේ තියෙන අපි ලෝඩ් කරපු එහෙම එක වෙබ්සයිට් එකක්. මේ තියෙන තව වෙබ්සයිට් එකක්. මේ තියෙන්නේ තව වෙබ්සයිට් එකක්. මේවා පොඩි කරලා වුණත් ඕගොල්ලන්ට බලන්න පුළුවන්. මේවේ මේ කොහොමද මේ මොබයිල් වර්ෂන්ස් තියෙන්නේ කියලා. මේගොල්ලෝ මොබයිල් වර්ෂන්ස් වලට හදලා තියෙන්නේ කියලා. මේ විදිහ ඕගොල්ලොන්ට මේ වෙබ් අඩවි හරහා හොඳ අධ්‍යයනයක් කරන්න පුළුවන්. ඉතින් මේ අපි කතා කරේ මේ විශේෂ උපදෙස් වලින් කිහිපයක් විතරයි. තවත් උපදෙස් කිහිපයක් තියෙනවා. අපි ඒ උපදෙස් ටික මීළඟ පාඩමේදී බලමු.
ඊළඟට වෙබ් අඩවියක් නිර්මාණය කරද්දී විශේෂයෙන් මේ රෙස්පොන්සිව් ඩෙවලොප්මන්ට් එහෙම කරද්දී හැමතිස්සෙම කෑෂ් ක්ලියර් කරන්න වග බලා ගන්න. මොකද කෑෂ් කියන එක ගැන ඕගොල්ලෝ දැන්ටමත් දන්න ඇති කියලා හිතනවා. කෑෂ් කියලා කියන්නේ වෙබ් බ්‍රවුසරේ తాවකාලිකව තියෙන මේ ඩේටාබේස් එකක් නැත්නම් මේ ගබඩාවක් වගේ එකක්. එතකොට මුලින්ම අපි අන්තර්ජාලය හා ගනුදෙනු කරද්දී වෙබ් අඩවියක් ලෝඩ් වෙන්න තත්පර 10ක් යනවනම් අපි සමහර විට අත්දකලා ඇති දෙවනි පාර වෙබ් අඩවියට යද්දී ඒක තත්පර 5න් ලෝඩ් වෙනවා. ඒකට හේතුව තමයි වෙබ් බ්‍රවුසරය විසින් ඒ වෙබ් අඩවියේ තියෙන සියලුම අකුරු, වෙබ් පිටු, ඉමේජස්, වීඩියෝස් මේ හැම එකක්ම තමන්ගේ, ඒ කියන්නේ ඒ වෙබ් බ්‍රවුසරේ తాවකාලිකව සේව් කරගෙන ඉන්නවා. එතකොට දෙවනි පාර අපි ඒ වෙබ් අඩවියට යනකොට වෙබ් බ්‍රවුසරය ලෝඩ් කරන්නේ ඒ වෙබ් අඩවිය තියෙන සර්වර් එකට ගිහිල්ලා එතනින් දත් අරගෙන නෙමෙයි, තමන්ගේ වෙබ් බ්‍රවුසරේ තියෙන ඒවා තමයි දෙන්නේ. ඉතින් අපි මේ රෙස්පොන්සිව් වෙබ් ඩෙවලොප්මන්ට් වැඩ කටයුතු කරද්දී හැමතිස්සෙම කෑෂ් ක්ලියර් කරන්න ඕන. එතකොට තමයි අපිට අලුත්ම අප්ඩේට් එක ගන්න පුළුවන්. නැත්නම් සමහර විට පරණ අප්ඩේට්ස් තමයි පෙන්වන්නේ. විශේෂයෙන්ම අපි අපේ වෙබ්සයිට් එක නිර්මාණය කළ සේවාදායකයින්ට ක්ලයන්ට්ස්ලට දෙනකොටත් කියන්න ඕන ප්‍රධාන දෙයක් තමයි කෑෂ් ක්ලියර් කරලා බලන්න කියලා. ඒ වගේම ගොඩක් කට්ටිය මේ දන්නේ නැහැ මේ කෑෂ් ගැන. ඉතින් අපි ඒගොල්ලන්ට අනිවාර්යයෙන් මාර්ගෝපදේශනයක් ලබා දෙන්න ඕන කෑෂ් ක්ලියර් කරන්න කොහොමද කියලා. දැන් ක්‍රෝම් එක, Google Chrome වගේ නම් කන්ට්‍රෝල් F5 එක එබුවම කෑෂ් ක්ලියර් වෙන්නවා. නැත්නම් ඒගොල්ලොන්ගේ ඉන්කොග්නිටෝ කියන බ්‍රවුසර් සේවාව තියෙනවා. වෙන බ්‍රවුසර් වලින් ගියත් ඒ ෂෝට් කට්ස් තියෙනවා. නැත්නම් හැම බ්‍රවුසරයකම සෙටින්ග්ස් ගිහිල්ලා එතනින් කෑෂ් ක්ලියර් කරන්න පුළුවන්. ඒවා සේවාදායකයින්ට ක්ලයන්ට්ස්ලටත් කියලා දෙන්න පුළුවන්. ඊළඟට අර මම මුලින්ම කිව්ව මේ ඩිසයිනින් සම්බන්ධව, එතකොට දැන් ගොඩක් කට්ටිය මේ වෙබ් ටෙම්ප්ලේට්ස් ඩෙස්ක්ටොප් වර්ෂන් වේවා, එතකොට මොබයිල් වර්ෂන් වේවා, ටැබ් වර්ෂන් වේවා, මේවා නිර්මාණය කරද්දි, ඩිසයින් කරද්දි පුරුදු වෙලා ඉන්නවා ෆොටෝෂොප් භාවිතා කරන්න. හැබැයි මතක තියාගන්න ඕන ෆොටෝෂොප් කියන්නේ මේ වෙබ් ටෙම්ප්ලේට්ස්ම නිර්මාණය කරන්න සුවිශේෂී වුණු සොෆ්ට්වෙයාර් එකක් නෙමේ, මෘදුකාංගයක් නෙමේ. ඒක ඇවිල්ලා ගොඩක් කලට මේ ග්‍රැෆික් ඩිසයිනින් වැඩ සිද්ධ කරන්න නිර්මාණය වුණු එකක්. එතකොට ග්‍රැෆික් ඩිසයිනින් සහ වෙබ් ටෙම්ප්ලේට් ඩිසයිනින් කියන්නේ ඒ කියන්නේ බැලූ බැල්මට සමහර විට සමානයි වගේ පේන්න පුළුවන්. නමුත් ඇත්තටම අභ්‍යන්තරයට කිමිදිලා බැලුවම ඒක ඇවිල්ලා අහසට පොළොව වගේ එකක්. ඒ නිසා අනිවාර්යෙන් ෆොටෝෂොප් උත් හොදයි. ඒක යන්නේ අපිට යමක් වැඩක් පලක් කරගන්න පුළුවන් මේ වෙබ් ටෙම්ප්ලේට් ඩිසයින් කරද්දී. නමුත් වෙබ් ටෙම්ප්ලේට් ඩිසයින් කිරීමටම සුවිශේෂී වුණු සොෆ්ට්වෙයාර් මෘදුකාංග තියෙනවා. ඒවා භාවිතා කරනවා නම් ගොඩක්ම හොඳයි. එතකොට උදාහරණයක් විදිහට ඒ අතරින් ගොඩක් ප්‍රසිද්ධම එකක් තමයි Adobe XD කියන්නේ. Adobe XD කියන්නේ Adobe ලගේ ප්‍රොඩක්ට් එකක්, නිෂ්පාදනයක්. මේකේ තියෙන විශේෂත්වය තමයි මේගොල්ලෝ මේක මේ මෘදුකාංගය නොමිලේ ෆ්‍රී තමයි සපයන්නේ. ඕගොල්ලෝ අන්තර්ජාලයට ගිහිල්ලා ඕගොල්ලන්ට පුළුවන් Adobe ලගේ වෙබ්සයිට් එකට ගිහිල්ලා Adobe XD එක ඩවුන්ලෝඩ් කරගන්න ෆ්‍රී, නොමිලේ, කිසිම සතයක්වත් වියදම් නොකර. ඉතින් ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඒකේ තියෙනවා මේ තාක් ඇවිල්ලා තියෙන ගොඩාක් රෙස්පොන්සිව්, ඒ කියන්නේ මේ පළලවල් අපිට තෝරගන්න තියෙන එක 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 උපාංගවල. එතකොට ඒවට සරිලන විදිහට ඒ එලිමන්ට්ස් ඒව දීලා තියෙනවා. ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් ඔප්ෂන්ස් තියෙනවා. ගොඩක් දේවල් තියෙනවා මේ, ඒ කියන්නේ රෙස්පොන්සිව් වෙබ් ඩිසයිනින් වලටම තමයි Adobe XD එහෙම නිර්මාණය වෙලා තියෙන්නේ. ඊළඟට Figma කියලා තියෙනවා. ඒකත් හොඳයි. ඒකත් ෆ්‍රී. හැබැයි ෆ්‍රී වර්ෂන් එකේ මට මතක විදිහට දෙකක් වගේ තමයි දෙන්නේ ප්‍රොජෙක්ට්ස් නැත්නම් ඩිසයින්ස් කරන්න. ඉතින් ඒවත් බලන්න කියලා මතක් කරනවා. ඊළඟට වෙබ් අඩවියක් කෝඩ් කරද්දි මේ ඉම්පෝර්ටන්ට් කියන ටැග් එක ගොඩක් වටිනවා. හිතන්නකෝ වෙබ් අඩවියක් කෝඩ් කරනවා. අපි හිතමු උදාහරණයක් විදිහට කෝඩ් එක හරියට එන්නේ නැහැ. ඒ කියන්නේ කෝඩ් එක ගන්නෙ නැහැ. අපි හිතමු ඔන්න එලිමන්ට් එකක් තියෙනවා. ඒකට අපි දෙනවා බැක්ග්‍රවුන්ඩ් කලර් රෙඩ් කියලා. හැබැයි බැක්ග්‍රවුන්ඩ් කලර් කොච්චර රෙඩ් දුන්නත්
ඒ රෙඩ් එක අරගන්නේ නැහැ. සමහර විට ඒකට හේතුව ඕවල එකක්. එහෙම නැත්නම් වෙන කොයෙන් හරි වෙන CSS එකක් වැදිලා තියෙන්න පුළුවන්. ඒ ෆයිල් එකේම හෝ වෙන කොහේ හරි ලොකේෂන් එකකින් එක්ස්ටර්නල් හෝ ඉන්ටර්නල් විදිහට එන එක. දැන් අපි bootstrap එහෙම CSS දානවනේ. එතකොට bootstrap වල CSS වෙන තැනකින් එන්නේ. එතකොට කොච්චර කරත් එන්නේ නැත්නම් අපිට පුළුවන් මේ important කියන tag එක භාවිතා කරන්න background color red ඊට පස්සේ මේ විශ්මයාදී ලකුණ ඊට පස්සේ important කියලා දානවා එතකොට වෙන්නේ මේ background color කියලා වෙන කොහේ හරි එකකින් එනවනම් වෙන පාටක් ඒ පාටක් වෙනුවට මෙන්න මේකට ප්‍රධානත්වයක් දෙනවා මේ code එකට ඊළඟට web developing ගැන කතා කරනකොට තවත් වෙන ප්‍රධාන මාතෘකාවක් තමයි මේ browser compatibility කියන්නේ browser compatibility කියන එකේ අදහස තමයි ලෝකයේ විවිධ browser තියෙනවා Google Chrome වෙන්න පුළුවන් Mozilla Firefox වෙන්න පුළුවන් Safari වෙන්න පුළුවන් Internet Explorer Microsoft Edge එතකොට Opera Puffin මේ වගේ নানা ආකාර ප්‍රසිද්ධ සහ අප්‍රසිද්ධ browsers තියෙනවා එතකොට browser compatibility කියලා කියන්නේ ඕනෑම browser එකකින් Tamange web අඩවිය බලන්න පුළුවන් නම් කිසිම දෝෂයකින් තොරව කිසිම ඉෂුව එකකින් තොරව බොහොම පහසුවෙන් බලන්න පුළුවන් නම් ඒක තමයි browser compatibility website එකක් කියලා අදහස් කරන්නේ. එතකොට මේ ලෝකයේ ගොඩාක් browser තියෙනවා මේ browser එකිනෙකට වෙනස්. දැන් phone වලින් ගත්තත් phone වලටත් වෙනව browsers apps තියෙනවා. ගොඩක් කට්ටිය Chrome පාවිච්චි කරනවා. ඊළඟට Safari පාවිච්චි කරනවා. සමහරු Firefox පාවිච්චි කරන අයත් ඉන්නවා. ඊළඟට ඒ ෆෝන් නිෂ්පාදනය කරන ආයතනයෙන්ම ඒ ෆෝන් එකට බ්‍රවුසර් දාලා දෙනවා. දැන් උදාහරණයක් විදියට අපි ගත්තොත් Samsung ලට වෙනම web browser එකක් තියෙනවා Samsung Internet Browser කියලා. අන්න ඒ වගේ. එතකොට මේ හැම බ්‍රවුසර් එකක් ගැනම අපි සැලකිලිමත් වෙන්න ඕන. desktop වේවා mobile version වේවා අපි develop කරද්දී. එතකොට අපි දැන් සමහර බ්‍රවුසර් එකක යොදන ඉන්ටර්ෆේස් එක තව බ්‍රවුසර් එකකින් බලද්දි සමහර විට වෙනස් වෙලා තියෙන්න පුළුවන් සමහර විට බටන්ස් එහෙම ගිහිල්ලා තියෙන්න පුළුවන් බටන්ස් වල සයිසස් අඩු වැඩි වෙලා තියෙන්න පුළුවන් ඒ වගේ. ඉතින් ඒව ගැනත් අවධානය යොමු කරන්න ඕන. දැන්ට කොහොමත් ලෝකයේ මේ තියෙන ප්‍රවණතාවය අනුව Google Chrome තමයි desktop browser එකක් ගත්තත් mobile browser එකක් ගත්තත් පෙරමුණේ ඉන්නේ. දැන් මේ පටිගත කිරීම මම කරන්නේ 2020 නොවැම්බර් 3 වෙනිදා මේ තියෙන W3 schools එකේ ඕගොල්ලන්ට ගිය බලන්න පුළුවන් මේ stats සම්බන්ධව එක 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 stats එතකොට W3 schools එකේ මේ stats තියෙනවා මේ වෙන්නලා තියෙන්නේ 2020 අගෝස්තු වෙනකොට ලෝකයේ web browser වල තිබ්බ තත්ත්වය සහ ඒවා පරිශීලනය කරන්නන්ගේ ප්‍රතිශතය. එතකොට පේනවා ඇති තාමත් එතකොට Opera වගේ ඒවා භාවිතා කරන්න බොහොම අඩු ප්‍රතිශතයක්. ඉතින් ඒ ගැනත් අපි සැලකිලිමත් වෙන්න ඕන. ඒ වගේම සමහරක් CSS codes තියෙනවා. දැන් මෙව්වා ඇත්තටම මේ responsive web development වලටම ඒ කියන්නේ අදාළ නැහැ. මෙව්ව ඇත්තටම CSS ඕගොල්ලෝ ඉගෙන ගනිත්ටි ඉගෙන ගත යුතු දේවල්. දැන් සමහරක් CSS codes තියෙනවා. ඒවා හැම browser එකකටම වලංගු වෙන්නේ නැහැ. දැන් සමහරක් codes තියෙනවා. ඒවා Chrome වල විතරයි වැඩ කරන්නේ. අපි ඒක Firefox වලට දැම්මට එතකොට Safari වලට දැම්මට වැඩ කරන්නේ නැහැ. එතකොට සමහරක් codes තියෙන ඒවා Internet Explorer වගේ ඒවා වැඩ කරනවා. ඒ වුණාට මේ අලුත් browser වල පෙන්වන්නේ නැහැ. දැන් සමහරක් codes තියෙනවා අලුත් Chrome version එකේ වැඩ කරනවා. නමුත් පරණ Chrome version එකේ වැඩ කරන්නේ නැහැ. එතකොට browser අතරේ විවිධත්වයක් තියෙනවා වගේම එක browser එකක් ගත්තම ඒ browser එකේ versions අතරේ විවිධත්වයක් තියෙනවා කියන එක මතක තියාගන්න ඕන. එතකොට දැන් අන්තර්ජාලයේ තව ඕගොල්ලන්ට මේ හොඳ වෙබ් අඩවියක් තියෙනවා canius.com කියලා. canius.com. එතකොට canius.com එකට ගියාම මේකේ අපිට ඕනෑම CSS එකක් සර්ච් කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට පරීක්ෂා කරලා බලන්න පුළුවන් ඒ CSS ප්‍රොපර්ටි එක මොන මොන වෙබ් බ්‍රවුසර්ස් වලටද වලංගු වෙන්නේ මොන මොන වෙබ් බ්‍රවුසර් වල මොන මොන වර්ෂන්ස් වලටද වලංගු වෙන්නේ කියලා. දැන් අපි හිතමු අපි මෙතන ගහමු CSS ප්‍රොපර්ටි එකක් background color. එතකොට මෙන්න එනවා report එක. මේ කොළපාට තියෙනවා. ඒ කියන්නේ මේ මේවට වැඩ ඔක්කොටම
ඉන්ටනෙට් එක්ස්ප්ලෝරර්, එජ්, ෆයර්ෆොක්ස්, ක්‍රෝම් මේ හැම එකකටම වැඩ. එතකොට ඔපේරා වල මොබයිල් ඇප් එකේ මොබයිල් බ්‍රවුසර් එකේ මෙන්න මේ වර්ෂන් එකට සපෝට් වෙන්නේ මේ බැක්ග්‍රවුන්ඩ් කලර් කියන CSS එක. Key frames කියන CSS එක. එතකොට ඒක එජ් වල මේ වර්ෂන් එකට වැඩ කරන්නේ නැහැ. හැබැයි එජ් වල මෙන්න මේ වර්ෂන්ස් වලට වැඩ කරනවා. ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් වලට කොහොමත් key frames කියන එක වැඩ කරන්නේ නැහැ. Safari වල මෙන්න මේ වර්ෂන් වලට වැඩ කරන්නේ නැහැ. Chrome වල මේ වර්ෂන් එකට වැඩ කරන්නේ නැහැ. හැබැයි මේ වර්ෂන් වලට වැඩ කරනවා. අපිට ඒ විදියට බලන්න පුළුවන් මොන මොන බ්‍රවුසර් වල මොන මොන වර්ෂන් වලටද අපේ CSS properties වැඩ කරන්න කියලා. එතකොට දැන් ඊළඟට ආයි තව සිද්ධාන්තයක් තියෙනවා CSS වල prefix කියලා. එතකොට prefix වලදි වෙන්න දැන් සමහර codes තියෙනවා ඒ code එක, ඒ කියන්නේ දැන් ඒ CSS property එක ඉස්සරහින් ඒ අදාළ prefix එක ගැව්වම බ්‍රවුසරේට වැඩ කරන්න ගන්නවා. දැන් මම මේ දැනට මේ Stack Overflow එක ෆෝරම් එකක් තමයි මම මේ අරගෙන ඉන්නේ. දැන් මෙව්ව ඇත්තටම responsive පැත්තට නෙමෙයි මේ අමතර කරුණු කියන්නේ. ඕගොල්ලෝ මෙව්ව හොයලා බලන්න. දැන් මෙතන තියෙනවා මේ column count කියන CSS property එක. නෑ අපි මෙතන ගමුකෝ. element class කියන මේ class එකට මේ border radius කියලා එකක් දීලා තියෙනවා CSS property එකක්. එතකොට ඒක ඉස්සරෙන් MOS MOS කියලා දාලා තියෙනවා. එතකොට ඒක දැම්මම Mozilla Firefox තමයි මේකෙන් අදාස් වෙන්නේ ඒකට වැඩ කරනවා. MS කියන්නේ Microsoft Internet. එතකොට MS කියලා දැම්මම තමයි මේ border radius කියන එක ඒකට වැඩ කරන්න ගන්නෙ. හැබැයි මේ MS එක දැම්මේ නැත්නම් border radius කියන එක Microsoft මේ Internet Explorer වලට වැඩ කරන්නේ නැහැ. මේකෙන් ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් තියෙන්නේ. ඕ කියන්නේ ඔපේරා. එතකොට වෙබ් කිට් කියන එක ඒකෙන් අදහස් වෙන්නේ ක්‍රෝම් එකට. එතකොට දැන් සමහරක් ප්‍රොපර්ටිස් වල අර මං කලින් කිව්වා වගේ එහෙම කරන්න ඕන. ඒ කියන්නේ border radius දැම්මට සමහර විට වැඩ කරන්නේ නැහැ. හැබැයි වෙබ් කිට් border radius දැම්මත් ක්‍රෝම් එකට වැඩ කරන්න පුළුවන්. border radius දැම්මම opera එකට වැඩ කරන්නේ නැහැ. හැබැයි opera border radius දැම්ම වැඩ කරන්න පුළුවන්. එතකොට මේ වගේ prefix තියෙනවා ඉව්වත් වෙනම ඉගෙන ගන්න. එතකොට ඒ වගේ browser compatibility කියන එකත් විශේෂයෙන්ම වැදගත් වෙනවා. ඊළඟට ප්‍රධානතම සංකල්පයක් මම දැන් මේ කියලා දෙන්න හදන්නේ කොයිම වෙලාවකවත් web අඩවියක් responsive කරද්දී pixel වලින් පළලවල් margins paddings දෙන්න යන්න එපා. ආයි මම කියනවා කොයිම වෙලාවකවත් pixel වලින් වේවා නැත්නම් pixel නැතුව points වේවා em වේවා මොනම අගයකින්වත් දෙන්න එපා. එහෙනම් pixels points em මේ වගේ අගයන් නැතුව margins paddings widths වලට කොහොමද අගයන් දෙන්නේ? ඒ හැම එකකටම අපි අගයන් දෙන්න ඕන ප්‍රතිශතක ලකුණේ. එහෙම නැත්නම් percentage mark එකෙන් තමයි අපි දෙන්න ඕන. ඒක මෙන්න මේ වගේ. දැන් හිතන්නකෝ අපි ජංගම දුරකථනයකට මොකක් හරි element එකක් අපි හිතමු div එකක් කියලා. ඒ div එකේ පළල අපි හරි ගස්සනවා. එතකොට හිතන්න ජංගම දුරකථනයක් තියෙනවා. මේ ජංගම දුරකථනයේ පළල පික්සල් 500යි. දැන් ඩෙස්ක්ටොප් වර්ෂන් එක කියන්නේ සාමාන්‍යයෙන් පරිගණක තිරය. එතකොට ඒක ඇවිල්ලා සාමාන්‍යයෙන් 1400, 1200, 1400න් ඉහළ, ඒ කියන්නේ 1300 වගේ වලින් සාමාන්‍යයෙන් පටන් ගන්න. එතකොට අපි 1300ක පරිගණක තිරයකදී, ඒ කියන්නේ අපි මොකක් හරි එලිමන්ට් එකක් අපි ඩිෆයින් කරනවා. අපි හිතමු පික්සල් 1000ක width එකක් මේ එලිමන්ට් එකේ පළල පික්සල් 1000ක් කියලා. තාම ඒක තියෙන්නේ පරිගණක තිරය ඇතුලේ. මොකද පරිගණක තිරයේ පළල අභිබවා ගිහිල්ලා නැහැ. හැබැයි අපි හිතමු දැන් ෆෝන් එකක් තියෙනවා. ඒ ෆෝන් එකේ පළල පික්සල් 500යි. එතකොට ෆෝන් එකට එනකොට ෆෝන් එකේ පළල පික්සල් 500යි අර එලිමන්ට් එකේ පළල පික්සල් 1000යි. ඒ කියන්නේ ෆෝන් එකේ පළල වගේ දෙගුණයක් වැඩි. ඒ කියන්නේ ෆෝන් එකේ පළල අභිබවා ගිහිල්ලා. ඒ නිසා
දැන් ෆෝන් එකේ පික්සල් 500 ඒ වගේ දෙගුණයක් ඒ කියන්නේ ෆෝ ඩෙස්ක්ටොප් වර්ෂන් එකේ ඉඳලා ෆෝන් එකට එනකොට හරස් අතට ස්ක්‍රෝල් බා එකක් ඒ කියන්නේ x අක්ෂය අතට ස්ක්‍රෝල් බා එකක් ඇවිල්ලා තියෙනවා ඒ කියන්නේ රෙස්පොන්සිව් නැහැ හැබැයි අපි හිතමු අපි ඩෙස්ක්ටොප් වර්ෂන් එකේ ඒ එලිමන්ට් එක දෙනවා පික්සල් 1000ක් නැතුව ඒ කියන්නේ පික්සල් වලින් නැතුව අපි දෙනවා පර්සන්ටේජ් වලින් 90%ක් කියලා. එතකොට 100ට පර්සන්ටේජ් එකක් කියන්නේ හැමතිස්සෙම සාපේක්ෂයි. ඩෙස්ක්ටොප් වර්ෂන් එකේ 90%ක් කියන්නේ ඩෙස්ක්ටොප් වර්ෂන් එකේ පළලෙන් 90%ක් කියන්නේ මොබයිල් වර්ෂන් එකට එනකොට මොබයිල් වර්ෂන් එකෙත් දැන් ඩෙස්ක්ටොප් වර්ෂන් එකේ පික්සල් බිඳුවේ ඉඳලා පික්සල් 1300 වෙනකන් තමයි 100ක් කියලා කියන්නේ. ඒ 100ට 100ෙන් 90%ක් තමයි මේ පළල ඩිෆයින් වෙන්නේ. එතකොට මොබයිල් වර්ෂන් එකට එනකොට මොබයිල් වර්ෂන් එකේදී 100ට 100ක් කියන්නේ පික්සල් බිඳුවේ ඉඳලා පික්සල් 500ක්. එතකොට මේ පර්සන්ටේජ් වලින් දීලා තියෙන නිසා 100ට බිඳුවේ ඉඳලා 100ට 100 වෙනකන් ඒ කියන්නේ පික්සල් බිඳුවේ ඉඳලා පික්සල් 500 වෙනකන් තියෙන පළල ප්‍රතිශතයක් විදිහට අරගෙන එතනින් හදාගෙන 100ට 90%ක් අරගන්නෝ ෆෝන් එකේ ඉඩෙන්. ඒ නිසා තමයි අපි හැමතිස්සෙම මතක තියාගන්න ඕන පළලවල් දිගවල් එතකොට මාජින්ස් පැඩින්ස් භාවිතා කරද්දි මේ පර්සන්ටේජස් වලින්ම දෙන්න. ඒ වගේම පුළුවන්කමක් තියෙනවා නම් ඉමේජ් වලට පළලවල් ඩිෆයින් නොකර තමන්ගේ ඩිසයින් එකටම ගැළපෙන විදිහට ඉමේජ් එකේ හයිට් ඇන් විඩ්ත් එක උස පළල හරියටම කපා ගන්න පුළුවන් නම් එතකොට තවත් පහසුයි. ඊළඟට ඒ වගේම තවත් ප්‍රධානතම එකක් තමයි මේ view port කියලා කියන්නේ. එතකොට අපි මේ රෙස්පොන්සිව් වෙබ් ඩිවලොප්මන්ට් වලට කෝඩින් කරද්දී එක ටැග් එකක් තියෙනවා මෙටා ටැග් එකක්. ඒ මෙටා ටැග් එක අපි හඳුන්වන්නේ view port කියලා. එතකොට මෙන්න මේක තමයි ඒ ටැග් එකේ කෝඩ් එක. නැත්නම් අපි මේ මෙටා ටැග් එක ලියන්නේ මෙහෙම. මෙටා නේම් සමානයි උද්ෘත පාඨ ඇතුලේ view port. ඊට පස්සේ content සමානයි උද්ෘත පාඨ ඇතුලේ with සමානයි device with කමාවක් ඉනිෂියල් ස්කේල් සමානයි 1. එහෙම නැත්නම් 1.0. දැන් view port එකක් කියලා කියන්නේ මොකක්ද? View port එකක් කියලා සාමාන්‍යයෙන් කියන්නේ web page එකේ එහෙම නැත්නම් web පිටුව දර්ශනය වෙන එහෙම නැත්නම් visible වෙන ප්‍රදේශයට තමයි view port එකක් කියලා කියන්නේ. එතකොට ඩෙස්ක්ටොප් වර්ෂන් එකකින් බැලුවත් ටැබ්ලට් වර්ෂන් එකකින් බැලුවත් මොබයිල් වර්ෂන් එකකින් බැලුවත් ඒ වෙබ්සයිට් එක පෙන්නන ස්ක්‍රීන් ඒරියා එක තමයි view port එකක් කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ. එතකොට අපි මේ රෙස්පොන්සිව් වෙබ් ඩිවලොප්මන්ට් කියන පාඨමාලාවේ පුන පුනා කියපු දෙයක් තමයි පරිගණක තිරයකට වඩා ටැබ් එකක තිරය පොඩි ටැබ් එකක තිරයට වඩා ජංගම දුරකථනයක තිරය පොඩි කියලා. ඉතින් මේ view port කියන ටැග් එක තමන් කෝඩ් කරන මේ web file එකේ head section එක ඇතුලේ අපි දාන්න ඕන. එහෙම දැම්මම web අඩවිය automatically ස්වයංක්‍රීයව scale කරගන්නවා ඒ user ගේ device එකේ type එක අනුව මේ visible area එක එහෙම නැත්නම් මේ view port එක හදාගන්නවා. ඒ නිසා මේ meta name view port කියන මේ viewport title එක නැත්නම් මේ viewport tag එක අනිවාර්යෙන් දාලා තියන්න ඕන. එහෙම viewport tag එක දාන්නේ අර මං කලින් කිව්වා වගේ web අඩවියක head section එක ඇතුළට. මෙන්න මේ විදිහට දාලා තියන්න ඕන. එතකොට බැරි වෙලාවත් ඔයගොල්ලෝ මේක දාලා තිබ්බේ නැත්නම් වෙන උපාංගයකින් මේ web අඩවිය බැලුවොත් ඒ කියන්නේ ජංගම දුරකථනයකින් හෝ ටැබ් එකකින් web අඩවිය අපි රෙස්පොන්සිව් කරලා තිබ්බත් මීඩියා ක්වරිස් දාලා හෝ බූට්ස්ට්‍රැප් දාලා හෝ රෙස්පොන්සිව් කරලා තිබ්බත් web අඩවිය රෙස්පොන්සිව් විදියට නෙමෙයි පෙන්වන්නේ ඩෙස්ක්ටොප් වර්ෂන් එක තමයි පෙන්වන්නේ. ඒ නිසා මේ ටැග් එක අනිවාර්යෙන් දාලා තියන්න ඕන. එතකොට දැන් අපි මොබයිල් වර්ෂන් එකක් අපි රෙස්පොන්සිව් කරනවා නම් අපි ක්‍රම කිහිපයක් ඉගෙන ගත්ත කොහොමද අපි ඒක පරීක්ෂා කරලා බලන්නේ කියලා. අපි සමහර විට බ්‍රවුසරේ පළල අඩු කරන්න පුළුවන් නැත්නම් ඉන්ස්පෙක්ට් එලිමන්ට් කරලා බලන්න පුළුවන් නැත්නම් IP එක ගහලා IP එකෙන් බලන්න පුළුවන්.
හැබැයි අපි දැන් මේ මෙටා ටැග් එක මේ viewport කියන ටැග් එක දාලා තිබ්බේ නැත්නම් ඒ තත්ත්ව පරීක්ෂාව කරද්දී ඒකට ඕක අහුවෙන්නේ නැහැ. ඒකෙදි සාමාන්‍ය විදියට responsive කරලා පෙන්නන හැබැයි අපි වෙනත් IP එකකින් බැලුවොත් නැත්නම් වෙනම live ගිහිල්ලා මේ site එක බැලුවොත් එතෙන්දී bootstrap දාලා තිබ්බත් media queries දාලා තිබ්බත් මේ viewport tag එක දාලා තිබ්බේ නැත්නම් මේක වැඩ කරන්නේ නැහැ. එහෙම නැත්නම් පෙන්වන්නේ නැහැ. ඒ වගේම මම තව දෙයක් පෙන්වන්න ඕන. දැන් මේ ඇවිල්ලා දැන් මේ ඇවිල්ලා website එකක්. එතකොට මේ website එකේ අපි mobile version එකට ගියොත් මෙහෙම තමයි එන්නේ. එතකොට මේ mobile version එක responsive. ඊට පස්සේ අපි මේකේ code එකට ගියොත් head එකේ ඕගොල්ලන්ට පේනවා මෙතන මේ viewport meta tag එක දාලා තියෙනවා. එතකොට initial scale කියලා කියන්නේ 1. එතකොට 1 කියලා කියන්නේ මේ මේ responsive version එක. දැන් මං කලින් කිව්වෙත් 1 කියලා දාන්න කියලා අපි මෙතන බිංදුව කියලා දාමු. දැන් බිංදුව කියලා දාපු ගමන් එතන එන්නේ desktop version එක. දැන් මේ viewport tag එක දාලා තිබ්බේ නැත්නම් ඒත් බිංදුව කියලා තමයි ඒගොල්ලෝ default අරගන්නේ. එතකොටත් මේ desktop version එක තමයි පෙන්වන්නේ. ඒ නිසා අපි viewport tag එක දාන්න ඕන. ඔන්න දැන් 1 කියලා දැම්මම වෙන්නම්. අපි මේක 1 නැතුව 2 කියලා දාමු. එතකොට මොකද වෙන්නේ? මේ responsive කරලා තිබ්බ එක දෙගුණයකින් විශාල වුණා. තුන කියලා දාමු. එතකොට උනේ responsive කරලා තිබ්බ එක තුන් ගුණයකින් විශාල වුණා. ඉතින් මේකෙන් මේ scale එකත් අපිට හදන්න පුළුවන්. අපි මේක set කරන්නේ 1 කියලා තමයි අපි set කළ යුත්තේ. එතකොට ඒක තමයි මේ viewport tag එකේ තියෙන අවශ්‍යතාවය. මේක බොහොම පුංචි උපදේශයක්. දැන් 14ක් පුරුදු වෙලා ඉන්නවා මේ වෙබ්සයිට් හදද්දී ශබ්ද පාවිච්චි කරන්න. සමහර වෙලට බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකක් වෙන්න පුළුවන්, නැත්නම් පොඩි සවුන්ඩ් ඉෆෙක්ට් එකක් වෙන්න පුළුවන්, ඒ වගේ දේවල්. එතකොට දැන් සාමාන්‍යයෙන් බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකක් වුණත් අපි එච්චරම දා ඒ කියන්නේ අත්‍යවශ්‍ය නම් විතරයි එවුව දාන්නේ. මොකද මේ සවුන්ඩ්ස් නැත්නම් මියුසික් බෑග්ග්‍රවුන්ඩ් මියුසික් මෙවුව ඒ කාලේ ඉස්සර ට්‍රෙන්ඩ් එකක් තිබ්බ මෙවුව දාන. නමුත් දැන් වෙනකොට මෙව අවුට්ඩේටඩ්. මොකද සයිකලොජිකල් පැත්තෙන් එහෙම නැත්නම් මේ හොයාගෙන තියෙනවා මේ වගේ දේවල් දාන එක ඒ වෙබ් අඩවිය පරිශීලනය කරන කෙනාට කරදරයක් කියලා. ඉතින් බැරි වෙලාවත් එහෙම දානවා නම් අනිවාර්යෙන් කන්ට්‍රෝලර්ස් එක්කම දාන්න ඕනේ ප්ලේයර් එක. ඒ කියන්නේ වෙබ් අඩවිය බලන කෙනාට පුළුවන්කමක් තියෙන්න ඕන ඒ වෙබ් අඩවිය මියුට් කරන්න. ඒ කියන්නේ මේ ශබ්දය ඕෆ් කරලා දාන්න. හැබැයි එහෙමත් අවශ්‍ය නැහැ. ඒ කියන්නේ අත්‍යවශ්‍ය නම් විතරයි මෙව දාන්නේ. එතකොට දැන් හිතන්නකො ඩෙස්ක්ටොප් වර්ෂන් එකක අපි දැන් අපි බලාපොරොත්තු නොවන දෙයක්නේ. එතකොට දැන් අපි වෙබ්සයිට් 10ක් ගත්තොත් වෙබ්සයිට් 9ක්ම මියුසික් වලින් තොරයි. සවුන්ඩ්ස් නැහැ. එතකොට අපි 10 වෙනි වෙබ්සයිට් එක බලද්දි එකපාරට මියුසික් එකක් බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකක් එනවා සවුන්ඩ්ස් එන්න ගන්නවා. එතකොට ඒක අපි බලාපොරොත්තු නොවුන දෙයක්. අනිත් එක අපි ඒ අවස්ථාවකදී සමහර විට තනිව නොහිටින්න පුළුවන්. අපි සමහර විට බස් එකේ යන ගමන් වෙන්න පුළුවන්, සමහර විට පුස්තකාලයක වෙන්න පුළුවන්, පෞද්ගලිකව ඉන්න නැති තැනක වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ අවස්ථාවකදී අපි ලොකු අපහසුතාවයකට පත් වෙනවා. ඒ වගේම අපි දැන් කලබල වෙනවා. කොහෙද මේ කන්ට්‍රෝලර්ස් තියෙන්නේ? කොහොමද මේක මියුට් කරන්නේ? සමහර විට කලබලයට අපි එතනින්ම වෙබ්සයිට් එක ක්ලෝස් කරලා දානවා. නැවත අපි ඒ අත්දැකීම අරගන්න කැමති නැති නිසා ඒ වෙබ්සයිට් එකට යෑමේ ප්‍රවණතාවයකුත් නැහැ. ඉතින් මේ ඒ ඇවිල්ලා ඩෙස්ක්ටොප් වර්ෂන් එකකදී ඉතින් ටැබ් එකක් මොබයිල් එකක් ගත්තම කන්ට්‍රෝලර්ස් එහෙම හොයාගන්න ගියාම ඩෙස්ක්ටොප් වර්ෂන් එකට වඩා සාපේක්ෂව ටිකක් අමාරුයි. ඉතින් ඒ වගේ අවස්ථාවකදී
අපි විශාල අපහසුතාවයකට පත් වෙන්න පුළුවන්. ඒ නිසා බෑග්ග්‍රවුන්ඩ් මියුසික්, සවුන්ඩ් ඉෆෙක්ට්ස් වගේ දේවල් පාවිච්චි කරනවා නම් බොහෝම පරිස්සමෙන් සහ කල්පනාවෙන් ඕනේ ඒවා පාවිච්චි කරන්න. ඊළඟට CSS key frames. මේ CSS key frames කියලා කියන්නේ CSS POCSS වලින්ම හදපු animations. මම මේක මේ bootstrap වල components ගැන සාකච්ඡා කරද්දිත් කිව්වා වගේත් මතකයි. එතකොට ඉස්සර අපි මේ animations හදද්දි JavaScript වගේ ඒවා පාවිච්චි කරා. නමුත් දැන් JavaScript වල අවශ්‍යතාවයක් නැහැ. අපිට 100ට 100ක් CSS වලින්ම animation හදන්න පුළුවන්. ඒවට අපි කියනවා CSS keyframes කියලා. ඒ කියන්නේ CSS tree language එකේ ඉඳලා තමයි තියෙන්නේ CSS tree keyframes. මේක බොහොම interesting රසවත් අංශයක් මේ responsive web development වගේම. ඉතින් මේ CSS keyframes වලින් ඇත්තටම කිව්වොත් අද වෙනකොට games හිටන් හදලා තියෙනවා පරිගණක ක්‍රීඩා බොහොම පුංචි. ඉතින් CSS keyframes වලින් ඕගොල්ලන්ට පුළුවන් animations වගේ දේවල් හදන්න. හැබැයි මේ animations වගේ දේවල් හැදුවා වගේ නෙමේ ඒවා අපි හිතන්න ඕන මොබයිල් version වලට tab වලට එනකොට කොහොමද අපි ඒවා ක්‍රියා කළ යුත්තේ කියලා. දැන් මම එයින් ටිකක් පෙන්නන්නම්. මේ danula.me කියන්නේ මගේ පෞද්ගලික web අඩවිය portfolio එක. ඔගලොන්ට ඒක බලන්න පුළුවන් මේ වැඩිදුර අධ්‍යයනයට. ඒක තියෙනවා පළවෙනි සෙක්ෂන් එක වෙබ්සයිට්ස් කියලා. ඒක තමයි මේ වෙබ් අඩවි නිර්මාණකරණය, UI developing, UI designing, මේ web industry එක ගැන සම්බන්ධ තොරතුරු මම දාලා තියෙන්නේ. මම ඒක බ්ලොග් එකක් කරනවා. මේ බ්ලොග් කියලා තියෙනවා ඔගලොන්ට මේ CSS වගේම තව මේ PHP එතකොට වෙබ් අඩවි නිර්මාණකරණයේ තියෙන ට්‍රෙන්ඩ්ස්, සැලකිලිමත් විය යුතු දේවල්, SEO ඔය වගේ ගොඩක් දේවල් ඕගොල්ලොන්ට ඉගෙන ගන්න පුළුවන්. ඒ කියන්නේ මං ආටිකල්ස් ලිපි තමයි දාලා තියෙන්නේ. අවශ්‍යතාවයක් තියෙනවා නම් යන්න. ඒකේ මම තියනවා මේ CSS keyframes සම්බන්ධ ලිපි කිහිපයක් මං දාලා තියෙනවා. ඒකේ මම CSS keyframes කෝඩ් කරන විදිය ඇතුළත් කරලා තියෙනවා. එතකොට දැන් අපි ගත්තොත් මෙතන මේ මම පෙන්නන්නම්. දැන් මෙන්න මේ මෙතන තියෙනවා ඉමේජ් එකක්. ඉමේජස් තුනක් තියෙනවා. බුදු පිළිමයක් තියෙනවා, බීම ටිකක් තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා මේ දුමක්. එතකොට මේ ටික අපි බලමු. මම මේ තුන ඇවිල්ලා මේ ස්ටිල් ඉමේජස්, ඒ කියන්නේ නිශ්චල ඡායාරූප තුනක්, ඒ තුන යොදාගෙන මම animations කරලා තියෙනවා CSS වලින්. දැන් මේ බුදු පිළිමය ගත්තොත් මේ තියෙන්නේ මේ බුදු පිළිමය animate කරලා පහළ සිට උඩට මේක මේ දර්ශනය වීමක් සිද්ධ වෙනවා. මෙව මේ අමතර දේවල් CSS keyframes කියලා ඕගොල්ලෝ ගහලා හොයලා බලන්න. දැන් තියෙන මේ බීම ෆොටෝ එක, ඒකට මම මේ දුමක්, ඒ කියන්නේ නිකන් cool වෙන වගේ effect එකක් මම අරන් තියනවා. මේ CSS වලින් තමයි මෙව මම හදලා තියෙන්නේ. එතකොට අපි තව ඒ වගේ කිහිපයක් මම පෙන්නන්නම් කරපු. දැන් මේ තියෙන්නේ මෝස්තරයක්, නෙළුම් මලක්. මේ නෙළුම් මල මම කැරකෙන්න හදලා තියෙනවා. ඒ කියන්නේ ඒක ලූප් එකක් විදියට රොටේට් වෙවි යනවා. ඒකත් CSS වලින්. මේ තව එකක්, මේ ටාසන්ගේ ෆොටෝ එකක් පොඩි. එතකොට මේ එයාව පැද්දෙන්න දාලා තියෙනවා මේ CSS වලින් කරපුවා. ඕගොල්ලන්ට පුළුවන් මේ මම අර කියපු විදියට මගේ වෙබ් අඩවියට ඇවිල්ලා මේවා කෝඩ් කරලා, මේවා කියවලා කෝඩ් කරලා අත්හදා බලන්න. තව එකක් පෙන්නන්නම්කෝ අන්තිම වතාවට. දැන් මේ ඉන්නේ පෙන්ගුයින්ස්ලා ගේ එකක්, මැඩගස්කරවල පෙන්ගුයින්ස්ලාගේ ෆොටෝ එකක්. මෙන්න මෙයාගේ පළවෙනි පෙන්ගුයින්ගේ අත කපලා වෙන් කරා. මේ තියෙන අත වෙනම, එයා ඉන්නව අත නැතුව වෙනම. ඊට පස්සේ ඒ දෙක එකට එකතු කරලා මේ විදිහේ මං ඇනිමේෂන් එකක් දැම්මා. එයා හලෝ කියනවා වගේ එකක්. ඉතින් මෙව්වා කරලා බලන්න පුළුවන්. කොහොමරි මං කිය කියාවේ. දැන් මේ වගේ එකක් ගත්තොත් ඩෙස්ක්ටොප් වර්ෂන් එකේ මෙහෙම තිබ්බට අපිට මොබයිල් වර්ෂන් එකේදී හිතලා බලන්න ඕන කොහොමද එන්නේ කියලා.
දැන් මේකනම් ප්‍රශ්නයක් නැහැ තියෙනවා හොදට. එතකොට මේ වගේ දේවල් අපි දැන් ඩෙස්ක්ටොප් වර්ෂන් එකේ හොදට හැදුවට අපි මොබයිල් වර්ෂන් එකේදී හිතලා බලන්න ඕන කොහොමද මෙව එන්නේ කියලා. දැන් අපි මේක මොබයිල් වර්ෂන් එක ගත්තොත් දැන් ඔන්න මේ වගේ එකක් නම් ටිකක් ෂේප්. දැන් ස්ක්‍රීන් එක ඇතුලේ අපි ඉන්නවනේ. ඔන්න මේ වගේ එකක් ගත්තොත් මේව උචිත නැහැ. ඒ කියන්නේ මේ ස්ක්‍රීන් එකෙන් පිටපණිනෝ මේ. මේ x අක්ෂයටත් යනවා. ස්ක්‍රෝල් බා එකක් හිටිනෝ. එතකොට එහෙමනම් මොබයිල් වර්ෂන් එකට එනකොට මේ වගේ animation hide කරලා දාන්න ඕන. ඊට පස්සේ දැන් මේ ඇවිල්ලා මේ ටිකක් අර ඇහැට කනට පේන එව්වා. දැන් සමහර එව්වා ගත්තොත් මම තව එකක් පෙන්වන්නම්කෝ. ඒ වගේ දැන් ඉමේජස් නෙමෙයි, දැන් අපි අකුරු වලට නැත්නම් එලිමන්ට්ස් වලට දානවා. මේ ෆේඩ් වෙනවා. දැන් ඕගොල්ලොන්ට පේනවා ඇති මේ ඇනිමේෂන් මේ යන්නේ C ඒවත් CSS වලින්ම හදපුවා. JavaScript මොකුත් නැහැ. එතකොට ඒ වගේ ඇනිමේෂන් දාද්දි පොඩ්ඩක් ඒ කියන්නේ හිතලා බලන්න මේක මේ මොබයිල් ෆෝන් එකෙන් බලනකොට මෙව්වා යූසබිලිටිද, යූසර්ට කරදරයක්ද, ප්‍රායෝගිකද කියලා මේ එහෙම හිතලා බලලා ඕන ඒ වගේ ඇනිමේෂන්ස් දාන්න. ඒ වගේම CSS වල තියෙනවා min height max height කියලා එකක්. ඒ min height max height කියන එකත් ඕගොල්ලන්ට පුළුවන් පාවිච්චි කරන්න. වෙබ් අඩවියක් කොච්චර රෙසලූෂන් අඩු වැඩි වුණත් සමහර විට ඒ කියන්නේ ඒ උසවල් ඒ විදියටම ඒ කියන්නේ අර මේ අපි ඩිෆයින් කරපු පික්සල් ගානටම තියෙනවා. ඒ වගේම තවත් සමහර පුරුදු වෙලා ඉන්නවා අපේ වෙබ් අඩවිය පරිශීලනය කරනකොට වෙබ් අඩවිය zoom in හෝ zoom out කරන්න. එතකොට zoom in කියන්නේ ගොඩක් විශාල කරලා බලනවා, zoom out කියන්නේ කුඩා කරලා බලනවා. දැන් අපි කොහොමද මේක මොබයිල් වර්ෂන් එකකදී චෙක් කරන්නේ? දැන් මොබයිල් වර්ෂන් එකක් ගත්තත්, ඩෙස්ක්ටොප් වර්ෂන් එකක් ගත්තත්, මොකක් ගත්තත් සාමාන්‍ය වෙබ් බ්‍රවුසරයේ size එක 100ට 100 කියලා තමයි එන්නේ. ඒ කියන්නේ fit size එක ඇවිල්ලා 100ට 100. එතකොට දැන් හිතන්නකෝ ෆෝන් එකක් තියෙනවා. දැන් මේ තියෙන්නේ මේ වෙබ් අඩවියේ මොබයිල් වර්ෂන් එක. එතකොට කෙනෙක් ඉන්න පුළුවන් එයාට මේ අකුරු ලොකු වැඩි. ලොකු වැඩි නම් එයා කරන්නේ මේ බ්‍රවුසරයේ රෙසලූෂන් එක zoom out කරනවා. ඒ කියන්නේ දැන් 100ට 100 තියෙන එක ඔන්න 100ට 80 කළා. එතකොට දැන් මේ ඇවිල්ලා වෙනම රෙසලූෂන් එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට දැන් තව කෙනෙක් ඉන්න පුළුවන් එයාට දැන් මේ තියෙන ඔරිජිනල් 100ට 100 ෆිට් රෙසලූෂන් එක පොඩි අකුරු පේන්නේ නැහැ. එතකොට එයා බ්‍රවුසරයේ රෙසලූෂන් එක ලොකු කරන්න පුළුවන්. මේ ඉන්ක්‍රීස් කරන්න, එහෙම නැත්නම් සයිස් එක වැඩි කරන්න පුළුවන්. එතකොට ඒ වගේ අවස්ථාවකදී එයා සමහරවිට 100ට 100ක 100ට 125 දා ගන්න පුළුවන්. එතකොට එයාට පෙන්වන්නේ මෙන්න මේ විදිහට. එතකොට මේ මොබයිල් වර්ෂන් වල ඒ කියන්නේ රෙසලූෂන් ගැන, ඒ කියන්නේ මේ නිශ්චිත ඇක්චුවල් රෙසලූෂන් එකක් තියෙනවා. නමුත් පරිශීලනය කරන කෙනා විසින් ඒක හිතාමතාම අඩු වැඩි කරන අවස්ථා සම්බන්ධවත් හිතන්න ඕන. දැන් සමහර විට මේ එලිමන්ට්ස් එහෙම මේ මාතෘකා පනින්න පුළුවන් රෙසලූෂන් මේ වැඩි වෙනකොට මේ x අක්ෂයට ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒව සම්බන්ධව පොඩ්ඩක් නැවත වාරයක් හිතන්න ඕන. මේ රෙසලූෂන් අඩු වැඩි කරද්දි ඒ කියන්නේ නිශ්චිත ඩිෆෝල්ට් රෙසලූෂන් එකට වඩා. ඒ වගේම දැන් මේ බ්‍රවුසරෙන් අපි දැන් අපේ ජංගම දුරකථනයේ රෙසලූෂන් අඩු වැඩි කරද්දි පේන්නේ කොහොමද කියලා මේ විදියට අපිට අපේ වෙබ් බ්‍රවුසරේ පරිගණක තිරයෙන් බලන්න පුළුවන්. zoom in zoom out කරගෙන. ඒ වගේම මේක මේ ඩෙස්ක්ටොප් වර්ෂන් වලටත් පොදු දෙයක්. මොබයිල් වර්ෂන් වලට විතරක්ම නෙමෙයි. එතකොට ඩෙස්ක්ටොප් වර්ෂන් වල එක 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 රෙසලූෂන් වලින් පරිගණක තිර තියෙනවා. දැන් මේ තියෙන W3 scores එකේ stats ටිකක් මේ මොන රෙසලූෂන් වලින්ද මේ පරිගණක තිර වැඩියෙන්ම භාවිතා වෙලා තියෙන්නේ කියලා. ඒ වගේම දැන් මේ ඇක්චුවල් රෙසලූෂන් එක ගත්තත් අර මොබයිල් රෙසලූෂන් එකේ සිද්ධාන්තයම තමයි ඩෙස්ක්ටොප් වර්ෂන් එකෙත් සමහර විට ඒ පරිශීලනය කරන කෙනා අකුරු පොඩි වැඩි හෝ අකුරු ලොකු වැඩි කියන හේතු මත
එයා හිතාමතාම වෙබ් බ්‍රවුසරය මේ විදියට zoom in zoom out කරන්න පුළුවන්. එතකොට ඒව ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඊළඟට තවත් වැදගත් කාරණාවක් තමයි වෙබ් අඩවියේ ස්පීඩ් එක. දැන් විශේෂයෙන්ම මොබයිල් ෆෝන් එකකට එනකොට එහෙම අපි මේ ස්පීඩ් එක වෙබ් අඩවිය කොච්චර වෙලාවක් ගන්නවද ලෝඩ් වෙන්න කියන මේ කාරණාවත් ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන. මොකද වෙබ් අඩවියක් ලෝඩ් වෙන්න සෑහෙන වෙලාවක් ගත වෙනවා නම් මිනිස්සු ඒ වෙබ් අඩවියට එන්නේ නැහැ. ගොඩක් කලාට මිනිස්සු තත්පර 10ක් වගේ තමයි උපරිම ඉවසන්නේ. ඒත් වෙබ් අඩවිය ලෝඩ් වෙන්න වෙලා යනවා නම් ඒගොල්ලෝ වෙබ් අඩවියේ වහලා දාලා එක්ක නිකන් ඉන්නෝ නැත්නම් වෙනත් වෙබ් අඩවියක් නිරීක්ෂණය කරන්න යනවා. ඒ නිසා මේ වෙබ් අඩවිය ස්පීඩ් එක වේගය හරියට අපි මේ බලන්න ඕන. ඉතින් මොබයිල් වර්ෂන් එකට එනකොට ඒක තවත් අපි සැලකිලිමත් වෙන්න ඕන. ඉතින් පුළුවන් තරම් අර ඩෙස්ක්ටොප් වර්ෂන් එකට වඩා මොබයිල් වර්ෂන් එකට එනකොට ලෝඩින් ස්පීඩ් එක අඩු කරන දේවල් තියෙනවා නම් එලිමන්ට්ස් එතකොට එක 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 සුකුරුත්තම් කෑලි ඒවා ඔක්කොම හක් කරලා දාන්න මොබයිල් වර්ෂන් එකේදී. විශේෂයෙන්ම අපි දැන් කලින් කතා කරා මිනිෆයිඩ් ෆයිල්ස් ගැන. ඉතින් මිනිෆයිඩ් වර්ෂන්ස් පාවිච්චි කරන්න ජාවාස්ක්‍රිප්ට් වගේ ඒවා තියෙනවා නම් වෙබ් පේජ් එකේ බොඩි එකේ ක්ලෝසින් ටැග් එකට උඩින් ඒ කියන්නේ පල්ලෙහින්ම එව්වා ලෝඩ් කරන්න. එතකොට ඉමේජර්ස් high resolution ලොකු ඉමේජර්ස් තියෙනවා නම් එවුව පුළුවන් තරම් කම්ප්‍රෙස් කරන්න නැත්නම් resolutions අඩු කරන්න. ඊළඟට PHP වගේ වෙන් දුවනෝ නම් latestම PHP versions දාගන්න. ඉතින් මේ විදිහට කරාම ඕගොල්ලොන්ට ඒක පුළුවන් මේ මොබයිල් version වලදී එහෙම desktop version වලදී මේ web අඩවියේ speed එක තවත් වේගවත් කරන්න. ඒ වගේම අන්තර්ජාලයේ තියෙනවා ගොඩක් මේ එක 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 web අඩවි ඒවට ගිහිල්ලා මේ තමන්ගේ වෙබ් අඩවියේ ස්පීඩ් එක ටෙස්ට් කරන්න පුළුවන්. ස්පීඩ් ටෙස්ට් වෙබ්සයිට්ස් කියලා ගැහුවම එයි. ඒකට ගිහිල්ලා ඕගොල්ලන්ට පුළුවන් තමන්ගේ වෙබ් අඩවියේ URL එක පේස්ට් කරලා බලන්න තමන්ගේ වෙබ් අඩවිය කොච්චරක් වේගවත්ද ඩෙස්ක්ටොප් වර්ෂන් වලදී, එතකොට මොබයිල් වර්ෂන් වලදී, ටැබ් වර්ෂන් වලදී කොහොමද ලෝඩින් ස්පීඩ් එක, මොන මොනවද ඉෂුස් තියෙන්නේ කියලා ඕගොල්ලන්ට ටෙස්ට් කරලා බලන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය වගේ විශේෂ උපදෙස් තමයි මට මේ අවස්ථාවේදී දෙන්න මතක් වෙන්නේ. ඉතින් මතක් වෙන හැම උපදෙසක්ම මම ඕගොල්ලොන්ට දුන්නා. මේවා ගැනත් අවධානය යොමු කරන්න අනිවාර්යයෙන්ම වෙබ් අඩවිය නිර්මාණය කරද්දි සමහර විට අපේ පාඨමාලාවට ඍජුව රිලේටඩ් නැතත් ඍජුව අපි ඉලක්කගත කරේ නැතත් මම ඩිසයිනින් සම්බන්ධවත් පොඩි පොඩි ඉගි දුන්නා. ඉතින් ඒවා ගැනත් හිතන්න මේ දේවලුත් ඒ කියන්නේ මේ පාඩමේ මේ අපි කතා කරපු විශේෂ කරුණු එතකොට මේ ඉගි කළ යුතු දේවල් නොකළ යුතු දේවල් සහ අපි ගොඩක් මෘදුකාංග ගැන කතා කරා ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් ගැන කතා කරා මේ වගේ දේවල් එතකොට ඊට පස්සේ අපි ප්‍රායෝගිකව කොහොමද මේ දේවල් පරීක්ෂා කරන්නේ කියලා කතා කරා. ඉතින් මේ හැම දෙයක්ම හොඳට ඉගෙන ගන්න ඒ ඔස්සේ පුළුවන් මේ රෙස්පොන්සිව් වෙබ් ඩිවලොප්මන්ට් කියන ක්ෂේත්‍රය නැත්නම් මේ රෙස්පොන්සිව් වෙබ් ඩිවලොප්මන්ට් කියන කොටසෙන් ඕගොල්ලොන්ට හොඳ ගමනක් යන්න.